සාමාන්‍ය නීතියේ සංකල්පයක් තිබෙනවා. නීතිය ඉදිරියේ සැවම සමානයි. නීති ඉදිරි ඔක්කොම සමානයි. ඒක සංකල්පයක්. ඒක සංකල්පයක් වුණාට අපේ රටේ ප්‍රායෝගිකව නීතිය ඉදිරියේ හැමෝම සමානද? දුප්පත්ද, පොහොසත්ද, තරුණද, වයසද, ભેදකින් තොරව නීති ඉදිරියේ හැමෝම සමානයි. අපේ රටේ නීති ඉදිරියේ සැවම සමානද? මොකද කියන්නේ? නීති ඉදිරියේ ඔක්කොම සමානයි. සමාන නම් ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. නීති ඉදිරියේ ඔක්කොම සමාන නම් ලෝහන් රත්වත්තේ පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. නීති ඉදිරියේ ඔක්කොම සමාන නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන්න බෑ. මතකද? හැබැයි අපේ රටේ නීති ඉදිරියේ ඔක්කොම සමාන නෑ. මම බලාගෙන පහුගියදා ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ කියනවා, මේ අපරාධ මැඩපවත්වන්න නම් නීති ඉදිරියට ගෙන යනවා වෙනුවට අපරාධ කරන කප්පම් ගන්න අයට දුටු තැන වෙඩි තියන්න ඕන කියන්නේ ප්‍රසන්න. මම පාර්ලිමේන්තුවේ හිටියා මේක කියනකොට. හරිද? මම බැලුවා හඬාවේ පිටිපස්සෙන්ද කියලා. වෙන කවුරුත් මේක කියනවත් දන්නේ නැහැ. බලන්න මේක කියන්නේ කවුද? ප්‍රසන්න රණතුංග. කප්පංකාරයන්ට වෙඩි තියා ඝාතනය කරන්න අධිකරණයට ගෙනියන්න එපා. ප්‍රසන්න. මොනවද මේ? ඒ කියන්නේ මොකක්ද ඒගොල්ලෝ? ඒගොල්ලෝ හැම වෙලාවෙම නීතිය රැකවරණය ලබන අය. නීතියෙන් විශේෂ සහන ලබන අය. නීතියෙන් විශේෂ වරප්‍රසාද ලබන අය. ඒගොල්ලෝ නීතියට යටත් නැහැ. ඒගොල්ලෝ නීතියට වඩා උඩින් ඉන්න අය. රටකට එහෙම යන්න බෑ. අපේ රටකට ඉස්සරහට යන්න නම් මොකද කරන්න ඕන? නීතිය ඉදිරියේ සැවම සමාන වෙන තත්ත්වයක් නිර්මාණය කරන්න ඕන. ඒගොල්ලෝ එකක් ඒකට බයයි. ඒකට බයයි උඹේ. මොකද ඒගොල්ලෝ නීතිය නමන අය, නීතිය රිංගන අය, නීතියට වඩා උඩින් ඉන්න අය. මතක තබා ගන්න, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් නීතිය ඉදිරියේ සැවම සමානයි කියන සංකල්පය යථාර්ථය බවට පත් කරලා නීති ඉදිරියේ සවම සමානයි. ඕන දෙම රටක්, ඕන දෙම රටක් අපිට. දේශපාලන බලය තියෙන කෙනාට එක නීතියකුත්, සාමාන්‍ය කෙනාට තව නීතියකුත් ක්‍රියාත්මක කරන රටක් අපිට අවශ්‍යද? එහෙම රටක් අවශ්‍ය නැහැ. අපේ රටේ මේ අපරාධ මැඩපවත්වන්න බෑ නීතිය ඉදිරියේ සවම සමාන වෙලා, සමාන නොවි. අපේ රටේ මේ ඝාතන රැල්ල නවත්තන්න බෑ නීති ඉදිරියේ හැමෝම සමාන නොකර. ඔයගොල්ලෝ දන්නව මේ පාතාලය හැදුනේ වැඩෙන කාගාවද? ඒගොල්ලෝ ගාව. ගෝනවල සුනිල් පාතාල නායකයෙක් දූෂණය කරලා හිරියට ගියාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා මොකද කරන්නේ? සාමදාන විනිශ්චය කරා තනතුරක් දෙනවා. පාතාලය ආරක්ෂා කරනවා, වර්ධනය කරනවා. සොත්ති උපාලි පේමදාස ජනාධිපතිවරයාගේ කාලේ එක්සත් ජාතික පක්ෂයේ කුත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ තියෙන උඩම මණ්ඩලය මොකද්ද? කුත්‍යාධිකාරි මණ්ඩලය. දැන් කුත්‍යාධිකාරි මණ්ඩලයේ, කුත්‍යාධිකාරි මණ්ඩලයේ නේද සමාජික කවුද? සොත්ති උපාලි. ඊළඟ ගත්තොත් බැද්දගානේ සංජීව පාතාල නායක, චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක අංශයේ ප්‍රධානී. දැන් චන්ද්‍රිකාට ආරක්ෂාව දෙන්නේ කවුද? බැද්දගානේ සංජීව. මේමයි මේ පාතාලේ වර්ධනය වුණේ. හම්බන්තොට වම්බොට්ටලාට චණ්ඩිමල්ලලාට රැකවරණ දුන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. එහෙමයි මේ පාතාලය වර්ධනය වුණේ. ජූලම්පිටිය අමරේ මංගව ඡායාරූපයක් තියෙනවා. මහින් නාම රාජපක්ෂ මෙහෙම වේදිකාවේ කතා කරනකොට අත් දෙක බැඳගෙන අනිත් පැත්තෙන් ආරක්ෂාව දෙන්නේ ජූලම්පිටිය අමරේ. ඒකේ මොකද්ද?
මේ පාතාලය ආරක්ෂා කරලා පෝෂණය කරලා වර්ධනය කරලා අව්‍යාවිත සපේලා මෙරට අපරාධ රාජ්‍යයක් බවට පත් කර මේ දේශපාලකයෝ කඩුවෙල වසන්තල හැදුනේ රත්නපුරේ ඇමතිලාගේ තුරුල්ලේ. මම සත්‍ය කරුණි. දැන් අපේ රට අපරාධයෙන් තොර අපරාධ වලින් තොර රාජ්‍ය බවට පත් කර ගන්න ඕන. මත් කුඩු වලින් තොර රාජ්‍ය බවට පත් කර ගන්න ඕන. මේ තත්ත්ව වෙනස් විය යුතු නැද්ද? වෙනස් කළ යුතුයි. එනිසාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රටේ නීතිය ඉදිරියේ සෑම දෙනම සමාන වෙන තත්වයක් අපි නිර්මාණය කරනවා. අපරාධ වලින් තොර මත්ද්‍රව්‍ය වලින් තොර නිදහසේ හැම පුරවැසියෙකුටම ජීවිතයේ පිබඳ සැකයක් අවිශ්වාසකින් තොරව ගත කරන්න පුළුවන් තත්වයක් අපි නිර්මාණය කරනවා. කඩවල් වලින් කප්පම් ගන්නවා, ප්‍රයිවට් බස් වලින් කප්පම් ගන්නවා, ව්‍යාපාරිකයන් කප්පම් ගන්නවා. මේ ඔක්කොටම දේශපාලන රැකවරණය දෙනවා. එහෙමයි අපේ රට මේ අපරාධ වර්ධනය වෙලා තිබෙන්නේ. ඒ නිසා නේද අද ලයිසන් චණ්ඩි ලයිසන් නොවන චණ්ඩි නේද එක පිට ගහ ගන්න පටන් ගන්න තියෙනවා. මං දැක්ක ඊයේ කණ්ඩායමක් ගිහිල්ලා නේද මදුස්ගේ එතන පෝස්ටයක් දානවා. අයියේ අපි අනිත් අයත් එවනවා අපි එනකම් බලා ගන්න කියලා. ඊට පස්සේ තව පෝස්ටයක් අත ගහනවා නේද පාතාලේ සෙල්ලම් ඔක්කොම ඉවරයි අපි ඒව බලා ගන්න. මේ මහා දවල්. ඒක නිකන් පෝස්ටර් වලින් යුද්ධ කරනවා. මේක රටක්ද? එක පැත්තකින් පාතාලේ තර්ජනී, අනිත් පැත්තෙන් ලයිසන් අයගේ තර්ජනී. මේම රටක් ඉස්සරහට යන්න බෑ. එනිසා මේ රට නිදහස් සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. අන්න ඒක අපි ඇති කරගන්න ඕන වෙනස. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව මතක තබා ගන්න. අපිත් එක්ක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතාමත් ජ්‍යෙෂ්ඨයන් ලෙස වැඩ කරපු, ගරු කටයුතු ලෙස වැඩ කරපු නිලධාරීන් ගණනාවක් අද ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔවුන්ගේ උපදේශයන්, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ අවබෝධය අපිට උපයෝග කරගන්න පුළුවන් මේ වැඩේට. ඒ නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඔන්න ඔය වෙනස අපි ඇති කරමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.